ஆல்போன் ஸ்ரீலங்கை கட்டரப்பி யூடியூப் வாட்ஸ்அப் ஃபேஸ்புக் நர்மன மகே ஆதரணீய ஆளுவனி ஓலா ஸ்ரீலங்கை கட்டரப்பி யூடியூப் பகர மகிங் ஆபு வெதகத் பிரச்சனைகிட்ட அதமன் வாலட்ட உத்தரக் சப்பையா தென்ன தமை சூதானம் வேண்டி அப்பே யாளுவோ மித்ரே ஒக்கோம லங்காவட்ட நிவாடுவன்னு மார்த்து மாசே அப்ரேல் மாசவலோல இமாவுடியன்ன தமங்கே படுபெட்டிய லைலையே சூதானம் கரல லங்காவட ஏவுவா நான் உங்கத்தினே மகன் ஆன பிரச்சனையத் தமை ஏயாளட்ட லங்காவட யன்ன பேரி உணா ஏக நிசா மீ சமாராய மட கேனவா மே பிங் குலியக் ஏகுலண்ட ஆய கரனவா கேனா மேக மங் இத்தர விதரே பிங் குலியக் நெமே மேக மே ரேகு பத்தக் கிலா கிவுத் ஹரி நமுத் மெதல மங் இதன்னே ரேகு பத்தை பிங் குலியை கேன தெகக் தமை தியேனே ஏகனே அப்பி ஏகன வெடி விஸ்தர தர கனிம சந்தா ஓகல கவுருத் தன்னவா महेशभापाल वाला जटूट विसदान सा मंगा आराधना कला महेश अभयपाल मेतमाट शीलांगी कटारापी यूट्यूब चाने संबंध विशेष स्तुतिवंत श्रीलांकी कटारापी यूट्यूब चाने मत आराधना कलाट मे पीट बंधु साक्षा महेश अभिपाल मेतमा අපේ මේ දොර ජූනි ජූලි මිනිවරු කාලේ ඉතින් නමුත් දැන් මෙයාලට යන්න බැරුණා මේ කොවිඩ් 19 කොරෝනා වසංගතය නිසා ඉතින් ඒම නිසා දැන් මෙයාලට ප්‍රශ්නයක් කියලා තියෙනවා මට මොකද මේ කරන චෝදනාවක් තියෙනවා මෙයාලට මේ මේ පෙට්ටියට සමහර අය කියනවා ඒකට ඇවිල්ලා තියෙනලු බින් කුලියක් දවසකට රියල් 800ක් වගේ බින් කුලියක් කියලා කියනවා මං ඉතන විදිහට මං දැනුවත්ත බින් කුලියක් කියන එක මං දන්නේ නැහැ මං දන්නවා මේක රේගු බද්දක් කියලා එකක් නම් තියෙනවා මේක රේගු බද්දයි මේ බින්කුලිය කියන්නේ දෙකක්ද නැත්නම් මොකද්ද මේක කියන එක ඔබතුමා පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි කියලා හිතනවා මම මේ ශ්‍රී ලංකාවේ කඩරපි අපේ සහෝදරයන්ට සුදී මේ ප්‍රශ්නය අපිට බොහොම හොඳයි මොකද ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් ඔබතුමාට විතරක් නෙමෙයි මේ දිනවල අපිටත් කතා කරලා අහනවා මේ ප්‍රශ්න පිළිබඳව ඉතින් මමත් බලාගෙන හිටිය අවස්ථාවක් වෙනකන් මේ ගැන කොහොමද මේ අපේ රට විරුවන්ට මේ දුප්පහන්සිලා මෙහෙදන් හම්බ කරලා බඩු ටික ලංකාවට යවලා මේකට තියෙන ප්‍රශ්න මොනවද කියලා ඒකනම් දැනුවත් කරන්න. ඉතින් අවස්ථාව ලබා දුන්නාට තවත් වාරයක් සිදුවන්ත වෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නට ආවොත් ප්‍රශ්න කියන්නේ මේ බින්කුලියයි රේකු බද්දයි කියන්නේ දෙකක්. එතකොට මේ සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් වගේ කාලවල මෙහෙදන් ලෝකේ හැමතැනෙම කටාර රාජ්‍ය විතරක් නෙමෙයි අපේ ශ්‍රී ලාංකික අපේ හිතවතුන් ලංකාවට බඩු භාණ්ඩ යවුවා එය මුදා ගැනීමේ අරමුණින් නමුත් මේ කොවිඩ් වසංගතයේ හින්දා ඒගොල්ලන්ට ලංකාවට යෑමට හැකියාවක් තිබුණේ නැහැ ඒක නිසා අපි විශේෂයෙන් සිලෝන් ෂිපින් ලයින් ආයතනය සහන කාලයක් ලබා දුන්න බින්කුලියට බින්කුලිය කියන්නේ බඩු ලංකාවේ බඩු ගොඩබෑවට පසු අපි දින 10ක කාලයක් දෙනවා කිසිම බින්කුලියක් අය කරන්න නැතුව ඊට අමතරව දින 10කින් පසු තමයි බින්කුලියක් අයවන්නේ ඒක බින්කුලිය නමුත් දැන් තියෙන ප්‍රශ්නේ අපි මේගොල්ලන්ට යන්න බැරි හින්දා ලංකාවත් සමග සම්බන්ධ වෙලා අපි හදලා දුන්නා ඒගොල්ලන්ට ලංකාවේ ඒගොල්ලන්ගේ නෑ හිතවතෙකුට අයියා කෙනෙකුට තමන්ගේ සහෝදරියෙකුට තමන්ගේ බිරිඳට තමන්ගේ පියාට මමට හෝ ඒ භාණ්ඩ ටික නිදහස් කරගන්න අනේ එතෙන්දී ආවා තව ප්‍රශ්නයක් මොකද මේ යම් පුද්ගලෙක් පිටරට ආවහම එයා අවුරුද්දකට වැඩි කාලයක් පිටරට සේවය කරාම තීරුබදු රහිතව භාණ්ඩ ලබා ගැනීමට ඒගොල්ලන්ට ශ්‍රී ලංකා රජයෙන්
अलाउंस එකක් දීලා. ඉතින් දැන් මේගොල්ලන්ට යන්න බැරි වුණාම අපි කරේ ලංකාවේ ඉන්න කාටරි මේක පවරන්න සිද්ධ වුණා. මම ඉස්සල් කිව්වා. එතකොට ඒක පවරුවාම ඒ බඩු නිදහස් කරගෙන යන පුද්ගලයාට රේකු බද්දකට යටත් වෙන්න සිද්ධ වෙනවා මේ බාණ්ඩවල. ඒක අපේ රටේ නීති. ඉතින් ඕක තමයි ඇති වෙච්ච මූලික ගැටලුව. ඒක නිසා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා දැන් මේ මොහොත වෙනකොට අපිට හොඳ ජනාධිපතිතුමෙක් ඉන්න අපි ජනාධිපතිතුමගෙන් ඉල්ලා සිටිනවා මේ රේකු බද්ද සහනයක් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කරන්න කියලා මේ අපේ රට විරුවන්ට සහනයක් වශයෙන් මේක තව දීර්ඝ ලෙස පැහැදිලි කරන්න පුළුවන් මම හිතන්නේ ඔබතුමාගේ මේ පළවෙනි ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් ලැබුණා තයි කියලා මම විශ්වාස කරනවා හොඳයි මගේ යානුවනේ මයි සභේ පාර්ලිමේන්තුමා පැහැදිලි කරලා දුන්නා ඔයාලට මේ රේගු බද්දයි බින්කුලියයි කියන්නේ මොකක්ද කියන එක මම දැනට කප්පිට පැහැදිලි වෙන්නේ නැති ඉතින් ඇත්තම කියනවා නම් අපිට හොඳාකාරව පැහැදිලිව තේරෙන දෙයක් තමයි කාගෝ ආයතනයක් වුණාම ඒ කාගෝ ආයතනේ ඒ බඩු මෙහෙන් ලංකාවට ගෙනිච්චාට ඒකේ රේගු සම්බන්ධව කටයුතු කරන්නේ අපේ ලංකා රජයයි අනිවාර්යයෙන් ඉතින් මේ රජෙන් රේගු බද්දක් කියලා දෙයක් අය කරනවා මොකද මේ අපේ ලංකාවට යන හැම කෙනෙකුටම තියෙනවා ඇලවුස් එක ඒ ඇලවුස් එක ගන්න තමන් ඒ බඩුත් එක්ක යන්න ඕනේ. නමුත් දැන් බඩු අයිතිකාරය යන්නේ නැති නිසා ඒ බඩු ලබා දෙන්නේ තමන්ගේ ඥාතියෙකුට නිසා ඒගොල්ලෝ රේකු බද්දක් අය කරනවා. ඔක තමයි මම කියන්නේ ඇත්තම දේ. ඒක තමයි සිද්ධාන්තය. ඒතර පොඩ්ඩක් තව පොඩ්ඩක් මේකට එකතු කරොත් එහෙම. ඒක නිසා දැන් අපි බින්කුලිය පැත්තෙන් ගත්තොත් බින්කුලියට ආයතනයේ රිසිවිසින් මේ සහන කාලයක් ලබා දෙලා තිබුණා. ජූනි ජූනි මාසේ 20 වෙනිදා වෙනකන් කිසිම බින්කුලියක් අය කරේ නැහැ මේ බාණ්ඩ ලබා ගත්ත කට්ටියට මේගොල්ලෝ ලංකාවේ ඉන්න කෙනෙකුට පැවරුවත් ඒ කට්ටියමත් එහෙම ලබා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සහන කාලයක් දුන්නා පොයින්ට් 9 කින්ද. විකටම මේ දේ කරන්න අමාරු තත්ත්වයක් තියෙනවා. නමුත් ලොකුම ප්‍රශ්නේ තියෙනවා. මැදපෙරදිග ආවහම මැදපෙරදිග කොහොමද යන්නත් යුරෝපයට හරියන අපේ මේ සියලුම ශ්‍රී ලාංකික ජනතාව මගේ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව බලාපොරොත්තු වෙනවා ලංකාවට යනකොට නෑ හිතවතුන්ට ඒක නැත්තම් තමන්ගේ ගෙදරට අවශ්‍ය බඩු ටික අරගෙන යන්න. තොපි සාමාන්‍ය අපේ අත්දැකීම් තුල අපි දැකලා තියෙනවා සාමාන්‍ය ජීවිතයේ ගෙදරට අවශ්‍ය ශීතකරණය, ටෙලිවිෂන් යන්ත්‍රය, එතකොට වොෂින් මැෂින් එක, ගෑස් කුකර් එක, සිංදු හාන පොඩි සෙටප් එක අනිවාර්යෙන් මේක රැගෙන යන්න. ඉතින් මේක මේ වගේ ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් හෝ ඉලෙක්ට්‍රිකල් බඩු වලට අනිවාර්යයෙන් රේගු බද්දකට යටත් වෙනවා මේගොල්ලන්ගේ ලවුන්ස් එක පාවිච්චි කරේ නැත්තම්. තියෙන ප්‍රශ්නේ අපිට මේ ලවුන්ස් එක පාවිච්චි කරන්න හැකියාවක් නැහැ ඔහු මෙහි සිටින නිසා. ඒක වෙන පිළිවෙලක් නැද්ද? නෑ ඒක තමයි මට මේකට අදහසක් තාවා. මේකට දැන් වෙලා තියෙන්නේ එතකොට රේගු නිලධාරී මහත්වරුන්ට නිශ්චිත කාලය මනගන්න බෑ මෙයා පිටරට කොච්චර කාලයක් ඉන්නවද කියන එක. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ ලංකාවෙන් පිට වෙනකොට ලංකාවේ ඉමිග්‍රේෂන් එකෙන් පිට වෙච්ච දවසේ යාගේ පාස්පෝර්ට් එකේ ඩේට් එක දිනේ සඳහන් කරනවා. එතන ඉඳන් අපිට ක්‍රමවේදයක් නැහැ මෙයා මේ රටේ ඒක හරියට තහවුරු කරගන්නකන් කොච්චර කාලයක් ඉන්නවද කියන එක. මොකද මාස 6කට වැඩියෙන් රටක හිටියොත් ඇලවුන්ස් එකෙන් භාගයක් ලැබෙනවා. අවුරුද්දකට වැඩිය හිටියොත් සම්පූර්ණ ඇලවුන්ස් එකම ලැබෙනවා. එතකොට දැන් මේ ක්‍රමවේදයක් සකස් කරනවා නම් අපි කරගන්න ඕනේ අපේ ඉමිග්‍රේෂන් එක සහ රේගු අතර සම්බන්ධතාවයක් ඇති වෙන්න ඕනේ. මේ ඉමිග්‍රේෂන් එකකින් යම් කෙනෙක් මේ දිනේ පිටත් වුණා නම් ඒ දිනේවත් හරියට දැනගන්න නව තාක්ෂණය යටතේ යම් ක්‍රමවේදයක් සකස් වෙනවා නම් එතකොට රේකු නිලධාරියාට ඒගොල්ලෝ ඒ තාක්ෂණය හරහා බලා ගන්න පුළුවන් මුන් රටින් පිට වුණේ කවද්ද කියලා. එතකොට කාල සීමාව මැනගෙන යාට අවශ්‍ය රේකු බද්ද යාට දෙන්න පුළුවන් ප්‍රමාණය කිමද කියලා දැනගැනීමේ හැකියාවක් තියෙනවා විශේෂමක සංකීර්ණම. ඉතින් මේ වගේ ක්‍රමවේදයක් හදුවා නම් මේ රට විරුවන් මොකද රටට ලංකාවේ රට ලංකාව කොහොම අසීරු තත්ත්වයක තියෙන අපි හැමෝම දන්නවා දැන් අපි හැමදාම අපේ රට වෙනුවෙන් තමයි හැමදාම කරන්නේ. ඉතින් මේ පිටරට ඉන්න මේ අහිංසක අපේ ශ්‍රී ලාංකික සියලු ජනතාවම අපේ රටට ආදරේ. අපේ රටට ඒගොල්ලෝ මෙහෙන් හම්බ කරලා මුදල් ලැබනවා වගේම ඔවුන්ට මේ සහනය ලබා දෙන්න කියන එකම මම ඉතාමත් බැගෑපත් සහ ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා.
මේ අපි දකිනවා මේ ජීවත් වෙන මිනිස්සු අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ සහෝදරයෝ හරිම ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා මේ ප්‍රශ්නේ පිළිබඳව ඔව් බොහොම පැහැදිලි මයිසබේපාල මාත්මයා දලස්සන් දෙක අපිට පැහැදිලි කරලා දුන්නා හැබැයි මයිසබා අපේ බලමත් අපිට මේම දෙයක් කරන්න බැරිද දැන් මේ මේ ඉන්න කෙනාගේ අපි පාස්පෝර්ට් එකේ සඳහන් කරලා තියෙනවා ලංකාවෙන් එයා මේක පැමිණෙ දිනේ කියලා අපිට පිටුවේ ඡායාරූපය මේ පිටිය යවනකොට ඒක යවන්න බැරිද ලංකාවට හොඳ ප්‍රශ්නයක් මේ වෙනකොට අපි ඒ දේ කරනවා නමුත් එතනක් තව ප්‍රශ්නයක් මතුවෙනවා ඒ පාස්පෝර්ට් එකේ අපි කියමු උදාහරණයක් වශයෙන් ගත්තොත් එයා 2019 ජනවාරි මාසයේ තමයි ඇවිල්ලා තියෙන්නේ එතකොට ඒ දිනේ තියෙනවා ඊට ඉස්සෙල්ලා මෙයා ඊට ඉස්සෙල්ලා 2018 සැප්තැම්බර් මාසෙත් ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා එතකොට එයාට පුළුවන් ඒ පරණ දිනේ තියෙන සීල එක ගහලා තියෙන එක ඉදිරිපත් කරන්න එතකොට ප්‍රශ්නයක් වතුනවා ඒ නිසා මම කිව්වේ අවසානවතාවට ලංකාවෙන් එනකොට ඉමිග්‍රේෂන් එකේ වදින සීල් එකයි පිට වෙච්ච දිනේ රේගු නිලධාරීන්ට දැනගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා යම් තාක්ෂණික ක්‍රමවේදයක් තුල එතකොට රේගු නිලධාරීන්ට නිශ්චිතව තීරණය කරන්න පුළුවන් මොහොම මෙදා ගිහිල්ලා තියෙන සිටපු කාලේ පිටරට මෙච්චර කාලයක් ඉන්නවා මං දන්න මයිසර් පල්මත එක හොඳට පැහැදිලි කළා අපිට ඇත්තම කියලා මේ සම්බන්ධව අපිට කතා කරන්න ඕනේ අපේ ශ්‍රී ලංකාවේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒ වගේම විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට අපිට ඔබතුමාලාට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ රටවිරු ඔබතුමාලා දාපු අපි ආමන්ත්‍රණය කරපු නම තමයි මේ රටවිරු කියන්නේ මොකද මමත් මේ දෝවා කතර රාජ්‍යයේ ඉන්න නිසා වසර 26ක් අපිට කියන්න පුළුවන් ජන ජනාධිපතිතුමනි අපි රටවිරු මේ අපි මේ කොවිඩ් 19 මේ කොරෝනා වසංගතය නිසා අපි තසන්න වෙලා ඉන්නේ ඇත්තම කියනම් සමහර කට්ටිය බඩු පෙට්ටි ලංකාවට දාලා යාළුවන්ට යන්න බැරි වුණා සමහර අය ඒ අවස්ථාවේ ජොබ් එකක් නැහැ යාළා රස්සාවෙන්නුත් අයින් කරලා යාළා ඉන්නේ අතේ තියෙන සල්ලි වලින් තමයි යාළා කාලා බීලා ඉන්නේ යාලට ඉන්න ඉතින තලක් නැහැ. සමහර තැන් වලින් කාමර කුලි ගෙවන්න බෑ කියලා යාම එළියට දානවා. ඉතින් මේ වගේ ගැටලු රාශියකට මැද වෙලා තෙරපිලා ඉන්න මේ රට විරුව කියන මේ මැද පිළිදෙක අපේ අහිංසක ජනතාවට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමනි අපිට සාදයක් දෙන්න. හොඳයි මගේ ආදරණි. එහෙමනම් අපි හැරමු මයි සභේපාල මැතිතුමා පැත්තට හොඳයි මයි සභේපාල මැතිතුමා අවසාන වශයෙන් අපි අද මේ කතාබහ නවත්තන්න යන මොහොතේ තවත් ඔබතුමාට අපේ ශ්‍රී ලාංකික මේ මැද පිළිදෙක ඉන්න ජනතාව වෙනුවෙන් යම් කිසි දෙයක් කියන්න ඇති ඔව් අනිවාර්යයෙන්ම දැන් අපි වසර 20ක් දැකලා තියෙනවා අපේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයින් संबंध මයිසල් බලමත් ඒ වගේ මට කියන්න දෙන මේ මම හිතන්නේ මේ මේ කොරෝනා කොවිඩ් 19 වසංගතය නිසා පෞගිය දවස්වල මම හිතන්නේ මේ මේ බඩු පෙට්ටි යෑමේදී පොඩි ප්‍රමාදයක් වුණා අත්‍යවශ්‍යම ඒක ප්‍රමාදය කියන්නේ මෙන්න මෙහෙම ඒක අපි අත්‍තරම් ප්‍රකාශ කරන්න ඕන දෙයක් අනිවාර්යෙන්ම මොකද ලංකාවට බඩු යවනකොට අපි සමහර වෙලාවට අපි පොඩ්ඩක් සති දෙකක් විතර ප්‍රමාද කරලා නැවගත කරා මොකද හේතුව ඒකත් මේ ඉන්න කට්ටියට සහනයක් නැත්නම් ඒත් එතකොට සමහර කට්ටිය ලංකාවට ගිහලා ඉතුරු කට්ටියත් ඉතින් ඒගොල්ලන්ට සති දෙක විතර ප්‍රමාදයක් වෙන්න තිබුණා ඒකම තව දෙයක් තමයි දැන් අපි දන්නා ලංකාවේ කොරෝනා වසංගතය නිසා මුළු වරායවල් කොම අදින නිසා තිබුණා එතකොට මේ පිටරටින් ආපු කන්ටේනර් සහන ප්‍රමාණයක් වරහයකට ගලා ඒවා ප්‍රමාණිකූල තමයි නිදහස් කරගෙන බාණ්ඩ අපිට මේ
අපේ කපඩාවලට අසුරන්ඩ කාලය තිබුණේ. ඒකට තව කාලයක් ගත වුණා. ඒක නිසා සාමාන්‍යයෙන් මාසකින් තමයි අපි බඩු දෙන්නේ ලංකාවේ. මාසයක් ගතකොට බඩු යනවා. ඉතින් මේ හේතුන් නිසා ඒ වගේ සුළු ප්‍රමාද වීම සිද්ධ වුණා. ඒක නිසා ස්වභාවික දෙයක් අපිට නවත්තන්න බැහැ මුළු ලෝකෙටම බලපාලන දාන ප්‍රශ්නයක් නිසා. ඉතින් මම ආදරෙන් ඉල්ලා සිටින අපේ රට විරුවන්ගෙන් ඕනම අවස්ථාවක අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ ඕනම අවස්ථාවක ඕලට කරුණු පැහැදිලි කරන්න මේ පිටිපන්දර සාකච්ඡා කරන්න දැස්සලා ඉන්නවා. මෛතන රංජිත් මහත්තයා අපේ දුරකථන අංක ටික සදාන් කරයි. ඉතින් බොහොම ස්තුතියි ශ්‍රී ලාංකික කටහර අපි රංජිත් මහතාණන් මේ මට මේ අවස්ථාව ලබා දුන්නාට මම විශ්වාස කරනවා මෙච්චර මේ අපේ පිටරටේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් මේ පිළිබඳව දැනුවත් වෙන්න බලාගෙන හිටියා ගොඩක් දවස් ඉඳන්. නමුත් ඔබතුමාගේ සිතුවිල්ලක් තුළ මට ආරාධනය කළා වෙන මේ අදහස් ප්‍රකාශ කරන්න ලැබීමක් ලොකු ගෞරවයක් කියලා මම සලකනවා. බොහොම ස්තුතියි. හොඳයි. ඉතින් සහෝදරයනි මයි සභේපාල මහත්මයාට අපි සමුදෙන සූදානම් ශ්‍රී ලාංකික කතා රැපි YouTube channel එකෙන් ඒකම ඔයාලගේ මම ඉල්ලා සිටිනවා ඔයාලට පුළුවන් ගල් වෙල්කම් කාගෝ ආයතනයේට ඔයාලගේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් නිරාකරණය කර ගැනීම සඳහා කතා කරන්න මෙන්න මේ දුරකථන අංක වලට චුට්ටි මතක් කිරීමක් කරන්න ඕනේ මට කියන්න අමතකුණා ශ්‍රී ලංකාවේ සිලෝන් ෂිපින් ලයින්ස් ආයතනය නුවර අටලක්ෂණය සහ කොළඹ බඩු නිදහස් කරගැනීමේ හැකියාව තිබෙනවා ඒක අපිට පොඩ්ඩක් මතක් කරන්න අමතකුණා බාධා කිරීමට පොඩ්ඩක් සමාවෙන්න නෑ ඒක ගොඩක් හොඳයි මං හිතනවා මගේ යාළුවන්ට දැනගන්න ඕමනායි මොකද මේ ගල්ෆ් වෙල්කම් කාගෝ ආයතනය කියන්නේ දුවා කතර වල තියෙන ආයතනය මේක ඒකාබද්ධ වෙන්නේ ලංකාවේ සිලෝන් ෂිපින් ආයතනය හරහා ඉතින් මේ දෙක අතර තමයි මේ සම්බන්ධය තමයි ඔබේ බඩු ලංකාවට ගෙනියන්නේ. ඉතින් මගේ අහනෝනේ ඔන්න ඔයාලට පුළුවන් ඔයාලගේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් නිරාකරණය කරගන්න ගල් බල්කන් කාගෝ ආයතනයේ මං දුරකථන අංක කීපයක් ඔබලට සදාන් කරන්න. ඔන්න මේ දුරකථන අංක මං සදාන් කරනවා වගේම ඔයාලට මේ පහතින් යනවා ලියා ගන්නත් පුළුවන්. 7 7 8 8 4 4 5 8 77 88 44 58 ඒ වගේම තව දුරකථන අංකයක් තියෙනවා 77 88 38 66 ඒ වගේම 7.2 97 522 කියන මේ දුරකථන අංක වලට ඔයාලා කතා කරලා ඕලඟේ ඕනම ගැටලුවක් නිරාකරණය කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කෙලින්ම සම්බන්ධ කරගන්න පුළුවන් අපේ මයිස් අබේපාල කලමනාකාරතුමාව ඔහුගේ දුරකථන අංකය 77 88 55 බිඳුවයි 3. එහෙමනම් අදට ඔයාලගෙන් සමු ගන්නයි මා සූදානම් වෙන්නේ. නැවතත් මෙවන් වටිනා වීඩියෝවක් රැගෙන මම ඔයාලා හමු වෙන්න. එතකන් ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්. Subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අපි දාන හැම වීඩියෝක්ම ඔයාලට බලන්න පුළුවන් bell එකට click කරන්න.